අපි කවුරුත් දන්නවා දැන් අද අපේ 78 වන දිනය. 78 වන දිනයේදී අද අපි සූදානම් වෙලා ඉන්නවා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග මේ අරගලය පිළිබඳව සාකච්ඡා කරන්න, ඔවුන්ගේ සහයෝගය, ඔවුන්ගේ දායකත්වය මේ අරගලයට ලබා ගන්න කෙසේද කියන කාරණ පිළිබඳව සාකච්ඡාවට අවතින්න වෙන්නේ උදෑසන 10ට. ඉතින් ඒ පිළිබඳව තොරතුරු අපි උපඩ සජීවීව ගෙනෙන්නත් බලාපොරොත්තු වෙනවා. 10න් පසුව සාකච්ඡා වෙන අනතුරුව 11:11 අමාර වෙන්න පුළුවන්, බලාපොරොත්තු ඉන්න. කොහොම වුණත් අපි මේ අරගලයේ තවදුරටත් ඉදිරියට අරගෙන යමින් මේ ශක්තිමත් කරමින් සටන ජයග්‍රහීව කෙලවර කරන්න ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න වෙලාවක දැන් විවිධ ආකාරයේ අරගලය දිය කර හරින්න, එහෙම නැත්නම් මේ අරගලේ නායකත්වය දෙන අයට විවිධ විදිහට දුර්මුඛ කරන්න, ඔවුන් පිළිබඳ වැරදි මත හදන්න පිරිසක් සූදානම් වෙලා ඉන්නවා. ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා මේක අතහරින්න අපි සූදානම් වෙනවද කියන පණිවිඩයක්. ඒ වගේම තවත් විවිධ ප්‍රදේශවලින් මේ අරගලය මහින්ද ජයසිංහ පාවා දෙන්න සූදානම් වෙනවා වගේ මත ප්‍රකාශ කරලා තිබුණා. අපි දන්නවා මේ මත ප්‍රකාශ කරමින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණේ. අරගලය ජයග්‍රහණය කරනවට වඩා මේ අරගලය ඇතුලේ තමන්ගේ පටු වමනාවන් පටු දේශපාලන වමනාවන් ඉටු කරගන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරමින් තිබෙන්නේ. ඉතින් අපි හැමදාමත් එදා වගේම මේ අරගලයට කැප වුණා කැප වුණා හෙට දවසෙත් අපි කුමන තත්ත්වයන් මත හෝ ඒ අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් ඉන්නවා, ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් අරගලයක් ඉදිරියට යද්දී නිසි වේලාවට නිසි තීරණ ගත යුතු තිබෙන අපි මෙතෙක් නිසි වේලාවට නිසි තීරණ ගනිමින් මේ අරගලය ඉදිරියට අරගෙන ආවා. හෙට දවසෙත් ඒ විදිහටම අපි කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්න. ඒ වගේම පසුගිය දිනක ලෝක ළමා දිනය සම්බන්ධයෙන් මම ඔබට පැහැදිලි කරපු කරුණුත් සමහරු වැරදි ලෙස අර්ථ දක්වලා තිබුණා. මොකද ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ ලෙස ලෝක ළමා දිනය සම්බන්ධයෙන් යම් වැඩසටහනක් දියත් කරමු කියලා මම ඉදිරිපත් කරපු යෝජනාවට සියලු දෙනාගේ පූර්ණ එකඟතාවය ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මම පැහැදිලි කළේ ඒක කිසිසේත්ම සන්ධානයෙන් බිඳීමක් වූ අපි මේ තනියම යමක් කිරීමකට වඩා මම දකිනවා ලංකා ගුරු සේවා සංගමයේ ලෙස ඒ දවස අපි මේ අරගලයේ ශක්තිමත් කිරීමේ දිශාවට පාවිච්චි කළ යුතුයි. එහෙම නැතු ආණ්ඩුවේ වමනාවට ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවේ චක්‍රලේඛවලට අනුව ලෝක ළමා දිනය සැමරිය යුතුයි කියන එකක් නෙවෙයි මම අදහස් කරේ. අපිටම අනන්‍ය වැඩසටහනක් හදාගෙන දරුවන් සමග සමීප වෙන්න, දරුවන් සමග කතාබහක් හදාගන්න, ඒ වගේම දරුවන්ගේ දෙමව්පියන් සමග යම් කතාබහක් හදාගන්න මේ අරගලය පිළිබඳව ඔවුන්ට තිබෙන අනවබෝධය නැති කරන්න එක දුරු ඒ අනවබෝධය දුරු කිරීම සඳහා අපි යම් වැඩසටහනක් සකස් කරමු කියන එක තමයි මම මගේ පැත්තෙන් යෝජනා කළේ. ඉතින් ඒ යෝජනාව සන්ධානි ලෙස ක්‍රියාත්මක නොවනවා නම් සන්ධානයට කිසිදු හානියක් නොවි ලංකා ගුරු සේවා සංගමයේ මැදිහත් වෙමින් පොදු ගුරුවරු විදුහල්පතිවරු සම්බන්ධ කරගෙන ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අපි මැදිහත් වෙමු කියන එක තමයි මම ඉදිරිපත් කළේ. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා මේ සන්ධානය නොකරන එකක් අපි කරනවාද වගේ කියන එහෙම නෙවෙයි. මේක කිසිදු හානියක් නැහැ. සන්ධානයේ අදහස තිබුණේම මේක අපි මගහැර යා යුතුයි වගේ කියන සන්ධානයේ නෙවෙයි. සන්ධානයේ සමහර සංගම්වල අදහස තිබුණේ මේක අපි නොසලකා මගහැර යමු කියන එක. නමුත් මගේ පැත්තෙන් අදහසුනේ නෑ නොසලකා යා යුතු නෑ මගහැර යා යුතු නෑ. ඒ අපි ඒට අපි යම් මැදිහත් වීමක් කරමු කියන කාරණේ. ඉතින් මේ කරුණ ඔබට නැවතත් අවධාරණය කළේ මේ අනවබෝධය නැති කිරීම සඳහා. ඒ වගේම තමයි දැන් මේ පාවා දීම පිළිබඳව ටිකක් කතා කරන්න වෙයි කියලා මම හිතුවා. මොකද WhatsApp සමූහයන්ගේ මේ විවිධ මත ප්‍රචාරය කරමින් තිබෙන නිසා අපි දැක්ක 2008 පාවා දීමක් ගැන මෙන්න මෙවැනි පෝස්ට් එකක් පළ කරලා තිබෙනවා. 2008 උත්තරපත්‍ර වර්ජනය පාවා දුන් අයුරු. 2008 උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ වර්ජනය මාස දෙකක් පමණ ඇදී ගියේය. මා සිටියේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේය. මේ වර්ජනය මෙන් එදා ආණ්ඩුවේ තර්ජන බොහෝ විය. වර්ජකයන් බොහෝ දෙනෙක්ගේ නිවෙස් වලට ආදි වශයෙන් මම හිතන ඔබ මේක දකින්න ඇති. මේ පෝස්ට් එක මට මඩ ගැසීමේ අරමුණින්ම සකස් කරන ලද්දක්. එතකොට මේ කියන පුජ්‍යලයා මේ වෘත්තිකයන්ගේ සංගමයේ මේක යට නාමයක් නැහැ කවුද කියලා මේක නිර්නාමිකව තිබෙන්නේ. නමුත් මීගොඩ මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ පාසලේ WhatsApp සමූහයට පෝස්ට් එකක් දාලා තිබුණා. මේ කාරණා මේකම දාලා තිබුණා. අතන උපකල්පනය කරන්න පුළුවන් ඔහු වෙන්නේ නැති මේක. මොකද ඔහු
ඒ කාලේදී අධ්‍යාපන වෘත්තීය කැංගි සංගමේ නියෝජනය කරපු කෙනෙක්. උන මේ කියන කතාව ඇත්තද? මේ කියන කතාව ඇත්තද? 2008 උත්තර පත්‍රයේ වර්ජනයට එරෙහිව ශිෂ්‍යෙක් අනුරාධපුරයේදී නිවත්තක ජේතී මහාවිද්‍යාලයේ ශිෂ්‍යාවක් අධිකරණයට ගියා. අධිකරණය නියෝග කළා. උසස් පෙළ උත්තර පත්‍රයේ වර්ජනය අත්හැරලා මේ ඒ කියන්නේ උසස් පෙළ උත්තර පත්‍රයේ කරන ලෙස යනුව ඒක ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස අපිව උනි මහින්ද ජයසිංහ යල්වෙල පඤ්ඤාසේකර හිමියන් වසන්ත ධර්මසිරි එවකට වෘත්ති ගැංගේ මේ කියන සංගමේ ලේකම් ඒ වගේම මයුර සේනානායක සහ ලංකා ගුරු සංගමේ සී ජයතුංග කියන සහෝදරවරු උසාවි ගෙනාවා. ඒක දැන් මේකේ සඳහන් කරනවා ජෝසප් ස්ටාලින් කියලා. යල්වෙල හාමුදුරුවෝ උසාවි ආවෙත් නෑ මේක වැරදි වැරදි සමහර අර්ධ සත්‍යයන් මත පදනම් වෙලා වැරද්ද වැරදි දෙයක් සමාජගත කරන්න හදනවා. ඒක අපි උසාවි ගෙනාවා. ඉන් අනතුරුව උසාවියෙන් අපිව සිරගත කරන්නත් අපිව අපදේ ඒ සඳහා අපිට අපදෙන්නත් තීරණය කළා. ඒක අප දුන්නේ කවුද? අප දුන්නේ දැන් මේකේ කියන මම ලාල්කාන්ත සහෝදරයාට දුරකථන නැතුමක් දුන්නලු. ලාල් අයියාගෙන් මෙහෙම ආවා කියලා මේ වැරදි මතකට මතරයි ওই සංගමයේ හිටපු එක පුජ්‍යලේ රූපවාහිනී වැඩසටහනකදී මේ බොරුව සමාජගත කරන්න උත්සාහ කළා. ඒ වෙලාවෙත් මම අභියෝග කරා පුළුවන් නම් ඒව තහවුරු කරන්න කියලා. ඔබ කවුරුත් දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් නෙවෙයි කිසිදු අධිකරණයකට දුරකථන ගෙනියන්න දෙන්නෙත් නැහැ. බොරු කියනකොට මහත්වයෝ නේද විදුහල්පතිවරයෙක්නේ ටයි කෝඩ් දාලා මම පෙන්නන්නම් ඡායරූපයක් ටයි කෝඩ් දාලා ඉන්නේ. ඉතින් මේ වගේ විදුහල්පතිවරේ බොරු කියනකොට ටිකක් ප්‍රවේශමෙන් කියන්න ඕන. සමාජෙ පිළිගන්න. අධිකරණ වලට දුරකථන ගෙනියන්න දෙන්නේ නැහැ. ඒකෝ දුරකථන නතුම් දෙන්නේ කොහොමද බාහිර පාර්ශවයකට? සම්පූර්ණ මේ වගේ වැරදි මත සමාජගත කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අප දුන්නේ කවුද? මං හිතනවා මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපදුන්නේ කවුද කියලා දන්නවා. ඒවකට රාජකීය විද්‍යාලයේ රෝයල් එකේ ප්‍රින්සිපල් උපාලි ගුණසේකරත් ඒ වගේම ප්‍රේමලාල කුමාරසිරි මහානාම විද්‍යාලයේ විදුහල්පතිට මේ දෙදෙනා තමයි මුදල් අරගෙන ආවේ අපදෙන්නේ. ආණ්ඩුවෙන් නඩු දාලා ආණ්ඩුවෙන් අපදීලා අපි එළියට ගන්නවා. ඒක තමයි උන්ගේ සැලැස්ම. උන් ඊටාම සැලසුම් සහගතව මේ කටයුතු දියත් කළා. දැන් ඒක මම පාවා දුන්නා කියලා වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරමින් තිබෙනවා. මේ කියන්නේ කවුද? මේ පාව මේ මොහොතේ වර්තමාන අරගලේ පාව දීපොයි තමයි දැන් මේ අපිට පාවාදීමේ ලේබල් අරවන්න හදන්නේ. මේ කියන මහත්මයා විදුහල්පති සංගමයක් හදාගෙන ඒකේ මං හිතන්නේ භාණ්ඩාගාරික. ඒකේ භාණ්ඩාගාරික මේ ඉන්නේ ඔහු. මේ ඉන්නේ ඔබට පේනවා ඇති මේ ටයි එක දාලා මේ ඡායාරූපේ ඉන්නේ ඔහු. එතකොට මම ඔහුට අභියෝග කරනවා මීගොඩ මහාවිද්‍යාලයේ මේ අරගලේ අතරතුර අරගලේ යන අතරතුර දැන් සතියකට හෝ දෙක සති දෙක තුනකට පෙර මේ අරගලේ අතරතුර කොහොමද මීගොඩ මහාවිද්‍යාලයේ විදුහල්පති බවට වැඩ බාරගත්තේ? විදුහල්පති බවට පත් වුණේ කොහොමද? මම හිතන්නේ ලංකාවේ එකම විදුහල්පති වෙන්න පුළුවන් මේ අරගලේ අතරතුර වැඩ බාරගත්ත විදුහල්පති තනතුරේ. ඒක රටට කියන්න ඕන මේ අපිට පාවා දී මේ ලේබල් අලවන මේ මහත්තුරු. ඒ විතරක් නෙවෙයි ඔහු ඔහුගේ පාසලේ WhatsApp සමූහයට දානවා මෙහෙම මෙම පෝස්ටුව මගේ දුරකථනයේ වෘත්තීය සමිති සම්බන්ධ සමූහ ගණනාවක බෙදා ගැනීමකදී මේ පෝස්ටුව මගේ දුරකථනයේ වෘත්තීය සමිති සම්බන්ධ සමූහ ගණනාවක ඕගොල්ලෝ මේක බෙදා මේක මේ පෝස්ට් එක මම මේ ඊත කඳහන් කරපු පෝස්ට් එක දැන් බෙදාගෙන යමින් තිබෙනවා. ඒ බෙදා ගැනීමකදී අත්තර දිනකින් මෙම සමූහයට බෙදී ගිය එකකි. ඒක පාසලේ සමූහයට අවිලා දින අත්තර දින විදුහල්පතිවරයෙක් එහෙම අත්තරක් දාගන්න එපා. මොකද ටිකක් ඒක අනතුරුදායකයි. පාසලේ සමූහයට මෙයන්ක් ඇතුළත් කිරීමට කිසිසේත් අදහස් නොකළෙමි. පාසලේ සමූහයට ඇතුළත් කරන්න අදහස් කරේ නැහැ. වෙනත් අපිට මඩ ගහන සමූහයන් ඇතුලේ මේක බෙදා හැරගත්තා. අත්තර දෙමකින් ආවා. කාලීක්මව ගොස් ඇති බැවින් මකා දැමීමටද නොහැකි වැදී අතර මේ පිළිබඳව කණගාටුව පළ කරමි. කාලේ WhatsApp එකේ ඔබ දන්නවා ටිකක් වෙලා ගියාට පස්සේ ඒක සීන් කරාට පස්සේ මේක ඩිලීට් කරන්න බෑ. ඒක තමයි මම කියන්නේ. මම ප්‍රවේශමෙන් ප්‍රවේශමෙන් පාවාදීම් ලේබල් අලවද්දී තමන් කරපු පාවාදීම ඔය එක විදුහල්පති සංගමයක මහත්මයෙක් පාවලා දීලා දැන් මේ පාවාදීම දිරව ගන්න බැරුව වෙනත් විදුහල්පතිවරුන්ගේ නම් දදා පෝස්ට් හද හද මේ ඒ ලෙවල් ශිෂ්‍යත් ඇප්ලිකේෂන් දාපු අය නොදාපු අය කියලා පෝස්ට් හද හද බෙදා හරිමින් තිබෙනවා. එවැනි අර ඉතාම බාල උපක්‍රම පාවිච්චි කරමින් තිබෙනවා තමන්ගේ පාවාදීම වසා ගැනීම සඳහා. ඔය අර ෆේස් ෂීල්ඩ් බෙදා හරින්නන්ගේ සංගමයක මේ නායකයෙක් විදුහල්පතිවරයෙක් එහෙම බෙදා හරිමින් තිබෙනවා. විදුහල්පතිවරු ගුරුවරු අතරේ බේද හදලා මේක අල කරන මේ සටන දියාරු කරන්න
මේ සටන පාවා දෙන්න කටයුතු කරපු සංගමයක නායකෙක් ඉන්නේ. එයත් එක්ක තමයි මේ කියන විදුහල්පතිවරයා සිටියේ, මේ මීගොඩ මහවිද්‍යාලයේ විදුහල්පතිවරයා. නම ඕනම් කියන්න බලව මට ඉතින් ලැජ්ජයි නම් කියන්න. ඉතින් මේ විදුහල්පතිවරයා හිටියේ උත් එක්ක. ඒ වගේම මොංගෙ සංගමයක් තිබෙනවා. ඒ සංගමය මීටත් පෙර, හරිද, ඒ කියන්නේ මේ මේ ෆේස් ෂීල්ඩ් මේ බෙදාහරින්නන්ගේ සංගමේ මේ සභාපති අර අංගොඩ ඉන්න පැත්තේ ඉන්න කෙනා, ඒ එයාගේ ප්‍රකාශයටත් පෙර තමයි මොහු කිව්වේ අපි ඇප්ලිකේෂන් යොදන්න කටයුතු කරනවා, අපි සැක කරනවා, මේ විදුහල්පති තනතුර ලැබුණට පස්සේ තමයි මේ ප්‍රකාශය කළේ කියලා. හරිද? එතකොට තමන් තනතුරු අරගෙන, වරදාන අරගෙන, වරප්‍රසාද අරගෙන මේ සටන් පාවලා දීලා අපිට පාවලා දීමේ ලේබල් අලවන්න උත්සාහ කිරීම පිළිබඳව අපි යාලට අනුකම්පා කරනවා. අපි කනගාටු වෙන්නේ නැහැ. අපි යාලට අනුකම්පා කරනවා. මේක මම පැහැදිලි කළේ වෙන කිසිවක් නිසා නෙවෙයි, මේ වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරමින් තිබෙන නිසා. ඒ කියන්නේ අදට ඇති අවශ්‍ය වුණොත් ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරමු. ඉතින් ප්‍රවේශමෙන් වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගසද්දී 2008 පාවල දුන්නා නම් අද අපි ඉන්න ඕන මෙතන නෙවෙයි. අද අපි බොහොම ඉහළ තැන්වල ඉන්න ඕන. අපේ ජීවිත අද මෙහෙම දුෂ්කර තත්වෙන් තියෙන අවශ්‍යතාවයක් නැහැ. ඔබ කවුරුත් මං හිතන්නේ අපේ සමීපතයන් දන්නවා අපේ ජීවිත ගෙවෙන්නේ කොහොමද කියලා. අපි කන්නේ බොන්නේ අඳින්නේ බලඳින්නේ ගමන් යන්නේ ඉන්නේ කොහොමද කියලා අපේ සමීපතමයන් ඉතාම හොඳින් දන්නවා. ඒක නොදන්නවා නම් විදුහල්පතිතුමෝ දන්න කෙනෙක්ගෙන් ඒක අහගන්න. පාවල දුන්නා නම් අපි ඉන්න ඕන අද මන්දිරවල නේද? අපි යන්නෙන්න ඕන සුපිරි වාහනවල නේද? ඔය ආණ්ඩුවේ නෝන මහත්තයත් කියවනේ පෞගි දසවල කෝටි ගණක් අපිට හම්බුණා කියලා නේද? ඉතින් කෝටි ගණක් හම්බෙච්ච ඒවා අපි අසුරු කරන අපේ සෞර්ධයන් අපේ සහෝදරවරුන් දන්නවා අපි ජීවත් වෙන හැටි නේද? අපි ඒ තැන්පිල දේව ගැන අපි වැඩිපුර කතා කරන්න කැමති නෑ අපේ පෞද්ගලිකත්වයන් ගැන. කෙසේ වෙතත් ඒ ගැන ඇති. ඊළඟට තව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් විශේෂම අපි දැක්ක මේ ලේකම්වරයා විවිධ ප්‍රකාශ දෙයි. අදත් මාධ්‍ය වලට කියලා තියෙනවා ගුරුවරු වර්ජනය කළා දරුවන් වෙනුවෙන් මං කැප වෙනවා. ගුරුවරු වර්ජනය කරනවා දරුවෝ වෙනුවෙන් අම්මට සිරි කැප වෙන එකම කෙනා තමයි ලේකම් තුමෝ, ලේකම් තෙමෝ නේද? අපි දැක්ක මාස 18ක් තිස්සේ කැප වෙච්ච විදිය, දරුවට ඔන්ලයින් පාසුකම් ටිකක් දෙන්න බැරි වෙච්ච අධ්‍යාපන අමාත්‍යංශක ලේකම්වරයෙක් නෙමේ නන්දුඩවන්නේ. ඒගොල්ලන්ගේ කැපවීම ගැන ඉතා හොඳින් අපි දැක්කා. සිත 60ක් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය නැහැ. ඒ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න, එහෙම නැත්නම් රූපවාහිනී වැඩසටහන් ටිකක් හදන්න අසමත් වෙච්ච පාලනයක, අසමත් වෙච්ච ආණ්ඩුවක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයෙක් තමයි මෙවැනි නන්දිඩවිලි කරමින් තිබෙන්නේ. ඉතින් අපි එතුමාට කියනවා තවදුරටත් මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු මේ ඉල්ලීම් ලබා දීම ප්‍රමාද කරන්නේ නම් ඒ සඳහා ඔබතුමත් ඇතුළු මේ සියලුම දෙනා වගකිව යුතුයි කියන එකත් අපි නැවතත් අවධාරණය කරමින් අදට ඔබෙන් සමුගන්නවා.